මොකද්ද දැන් ගමුණු මාමා කියන්නේ දැන් මේක රෙදි ගෑනන්නේ ලව් මේ මෙහෙම කියනවනේ දැන් මේක රෙදි ගෑනෝ ඔබ මේ පොඩක් අහගන්නකෝ නනා ගුණා උගත් හොඳ පුරවැසියෙක් කියනේ බලාපොරොත්තුෙන් ඔබට දෙන තිරණ අපි මාමා කියන්නේ මේ හොඳින් කියවා මම පිළිගන්නවා මනකාරික ධර්මක මාමා පාලක මාමාගේ මම පිළිගන්නවා ඔයා මම මේ ඔකේ මිසකට අරබේ මේ මේ වරනේ නෝ වරනේ මාමා මේ මාමා කියන දේ අනකාරක බලපොත් උමා වගේ මම පිළිගන්නවා. මේ මුස්ලිම් ඩොප්පිය ගලවලා සිල් ගන්න බෑ. ගුතුමා දින්න බෑ. භාවනා කරන්න බෑ. ඔව්. පුළුවන් නන්න. ඔයාගේ කැමැත්ත. මේක මේක ධම්ම කියලා ආයේ මේ මුස්ලිම් ධම්මම් මේමයි මුස්ලිම් මිනිහේ. අටලේන අර උජ්ජ වෙලින් තියෙන මිනිහේ. ඔව්. මිනිහා ඉතින් මුස්ලිම් ඩොප්පිය ධම්ම කියලා මිනිහෙක් නේ. දීපන් උත්තරේ. දීපන් ඔකේ දැන් 4800 මිනිස්සු ඉන්නවා. මිනිස්සු එක එක වස්ත්‍ර අඳිනවා එක එක රටවල අපේ මේ ලංකාව විතරන්නේ මේ කෙලිය තියෙන්නේ අර මුස්ලිම් මේක සිංහල එක දෙනවා ආ රටවල් 100 කන් එක එක මිනිස්සු නේද ගම්ලේ කියෝ ගාන මේ 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 ඔකටයිද මම උත්තර දෙන්න මාමා මං කියන්න ඔයා ලස්සන කතාවක් හරිද සිංහල මිනිස්සු හරිනම් දෙමළ මිනිස්සු බුද්ධාගමේ මුස්ලිම් මිනිස්සු බුද්ධාගමේ මේ වෙනකොට සිංහල මිනිස්සු මොකක්වත් කරවන්නේ රටත් විකුණලා සිංහල මිනිස්සු හිටියේ දෙමළ ළමයි භාවනා කරන්න බුදුදහමට බාන මුස්ලිම් ළමයි තරම් බෞද්ධ රටක් ගාල්ලේ සිට යාපනය දක්වා කරා උන් කිසිම දෙයකට අරගෙන නැහැ උන්ට උන් කට් කරලා දාලා දැන් උන් අපේ රට සල්ලි වලට දැන් කාලේ ඉඳන් නාගදීපේ තිබ්බා සිංහල මිනිසුන්ගේ දැන් පල්ලි කීයක් තියෙනවද ඒවා පන්සල් කරන්න තිබ්බනේ සිංහල ළමයින්ට අරුන් සීග්දේ මේවට උත්තර දෙන්න ගියා උත්තර ඒ ළමයි කැමති බෞද්ධ දේවල් වලට මුස්ලිම් ළමයි ඒ ළමයි ගන්න තම්බි කියලා මුස්ලිම් ළමයි ඊයේ මං හිටන් ඉන්නකොට මුස්ලිම් ළමයි දැන් එකක් කරන් දුන්නා මුස්ලිම් ළමයි බුදුදහමට කැමති අම්මගේ තරම අරන් මස් කන්නේ නැහැ. අපේ මිනිස්සු තරම් මස් කන්නේ. අපේ කන්නේ හරක දෙන්නේ සිංහල කෝවිජගේ හරකනේ මුස්ලිම් මිනිස්සුන් දෙන්නේ. මොනා හරි කිව්වත් මුස්ලිම් මිනිස්සු අරන් මස් කනවා. එහෙනම් අපේ උන් අනිත් ඒවා කරන්නේ ඔය පොඩි ළමයි ඉඳන් විකුණන. ආය කතා කරන්න එපා. ඔයා කාගේ සිට යාපනේ දක්වා මම තීසන ඔලුවක් තියෙන මිනිහේ කාමුදුරුන්ට පල්ලැහැයි. තව ඇති ධර්මයක් තියෙන ගමයි. මං හොඳ අවබෝධයක් රටගෙන තියෙන මිනිහේ. ඔය මුස්ලිම් කතාව ආයේ කියන්න එපා. ඔයාලා බෞද්ධ අය නම් මුස්ලිම් දරුවෝ ටිකක් අරගෙන එහෙනම් බෝගහක් ගාලා පන්සලේ දෛත්‍යයක් අදලා ඒතුරු ටිකක් කරලා උමු සිංහල කරන් දෙන්න. උන්ට තම්බි තම්බි ගාලා බැනලා ඉවර දුන් සල්ලි වලට රටම ගන්න. කෑමුල් ඩැන්ඩිලා දින්නේ ඈ අරු දෙමලි දෙමලු කාලේ ඉඳලා උන් මුල් ලෝකේ වාගේටම සිටිසන් කියලා ලංකාවේ පාගිය දැන් හිටන්ද පැචස් මන ලංකාවක් ගනියෝ වචස කීයදයි කොතන ටෝටල් එක දීපන් මෙන්න ටෝටල් එක රට දීපන් මෙන්න පඩු මොනරේ දක්වා කරලා නැහැ සිංහලගේ සංස්කෘතිය තිබ්බා පට්ටද කරුණ 220 ගාන ඔය කරුණු ටිකක් අරුන්ද පුරුදු කරලා ඔය තාමත් පුරුදු කරලා ඔය තාම පාසල් මුස්ලිම් ළම දෙමළ ළම යුද්ධෙකුත් නැහැ සුපිරි දෙමළු දෙමළු මුස්ලිම් තම්බි තම්බි ගාලා දැන් කෙල වෙලා තියෙනවා ඔවුන් ගත්තේ නැති කතා කරවද කිපා ඔය මිනිස්සු ටික ආපු ජය ලං කරගත්තා නම් යුද්ධෙට යන ටෝටල් එකක් නැහැ අයි අපිට පේනවනේ අරුන් අපිත් එක්ක ඉන්නේ ඕනාවද ගන්නවා දැන් ගාතට කිව්ව කිපා දැන් දෙමළ මිනිස්සු අපිත් එක්ක එකට ළඟ තියන්න කෑවිවා නම් යුද්ධයට යන ටෝටල් එකක් තිබුණා ආමියකේ කොල්ලොත් ඉතුරු යමුත් ඉතුරු. උන්ට දෙමළු දෙමළු ගාලා වෙනස්කම් කරා යුද්ධයට බර ගන්න කියලා රටම ඉවරයි. ඒක. ආ. ඒ ළමයිනු තාම් පාසල් වලට ආරම. ඒ ළමයිනු මාන කරලා. මුස්ලිම් ළමයිනු මාන කරලා. ආ ඔය සිංහල පනතේ මුන්ට කියලා දී රාසයි ඔය සිංහල සිරිතිරි පොඩි. ආ ආ ඒක කතා කරන්න එපා මං. ඔච්චර බලලා නෑ නෝල්ල. ඒ ඒ ඒක කොයිද? ඔය ඔය මුස්ලිම් කතාව ආයේ කතා කරන්නේ මුස්ලිම් කතාවනේ
ඔච්චර දැනුවත් නම් ඇවිල්ලා දන්න හදන්න බෑ. දන්න හදන්න බෑ. දන්න හදන්න. හදා කරා. එයා චාන්සක මාමා චාන්සක. මාමා නෑ. සෝරි සෝරි සමාවෙන් මාමා කියන්න. ඔච්චර දැනුවත් නම්. හැබැයි එකක් තියෙනවා මටේ මාය රට කත ගන්න කියන්න බෑ. හරි. මේ ඔච්චර දැනුවත් නම් ඔච්චර දැනුවත් නම් ඇවිල්ලා නැමේ රට අපිට අදන්න බෑ. රට අපිට අදන්න බෑ. ඉන්න පොඩ්ඩක් මේ එක්ස්කියුස් මී. මේ වාගේ අවස්ථාව ඔයාලා මං දුන්නා නේද? මගේ අවස්ථාව මට දෙන්න බෑ. හරි. ඇවිල්ලා. ඔයා ඔච්චර දැනුවත් නෑනෝ. හරි. මේ රට ඇවිල්ලා මේ එච්චර නරකයි. සියලු දේ නරකයි. රට වෙනස් කරන්න දෙයක් නෑ ඔය පස් ගොඩවල්. හරිද? මිනිස්සු වෙනස් වෙන්න ඕවා. මිනිස්සුන්ගේ පරිහරණය බෙදින්නේ රටේ ජලය, බස, ගහකොළ ඕවා පරිභෝජනය තියෙන මිනිසා. මිනිසා රට වෙනස් කරනවානේ මිනිසා සම්පූර්ණම ක්‍රියාකාරකම් වෙනස් වෙනවා. ව්‍යාකාර වෙන මෙච්චකම අවුරුද්දක් යනකොට රට සුපිරිම වෙනස් ආගන්න මගේ යමුරු මං එවන වහකාල කැලේ වයින්වම අයියෝ ඒකේ රූප පැරදි දැන් මුස්ලිම් දෙක කතාවෙන් ඒකේ රූප පැරදි ඔයා දන්නවද සිද්ධ දමෝ සිද්ධ කිනවනේ නෝම්බියක් අල්ලනවනේ අල්ලන්නේ අල්ලන මුන් නිරාහරව අල්ලන නෝම්බියේ රටේ රටක මේ වාසනාවන්ත සිල්ලා කිනුකෝ අයිය චූටක් පෙරෙන්න ගෝ ගැතු රටේ වාසනාවන්තයම නිරාහරව වුන් රාපු වංශලා වෙනවනේ නිරාහරව සිද්ධ සම්ලියාම කියන වැඩේ ඔය තම්බි ඩොක්කිය කලවකම නෙමෙයි සුපිරි මං යනවා බුස්සන්න. මෙන්න මූණ කලාගෙන දෙන්නේ ගැඹුරට. ආය මොනාද තියෙන්නේ? ඒක ගලවන්න එපා. ඔව් ඒක ගලවන්න එපා. ඉතින් ඕන නැති වෙන විදිහට. මේ තාපි කටි කරන්නේ. මං මට ආදරේ මමත් ආදරේ ඔය සිංහල සිංහල මිනිස්සුන්ට වැඩි මමමයි. ඒ වුණාට ඔය සිංහල මිනිස්සු දැන් ඒව පරිහරණය කරන්නේ නැහැ නේ ළමයෝ. ඒ සිංහල මිනිස්සයාට ඒව පරිහරණය කරන්න තරම් දියුණු හිතක් නැහැ නේද? එහෙම හිතන්නේ බයි නෑ. ඒක බොරු. බොරු කියන්නේ මොකද? ඒන රට සංවර්ධනය වෙලා අනුගමනය කරන යාළුවගේ තියෙන මේ වැඩේ. ඔයා දන්න බොරු කියන්නේ මොනවා? ඒ සිංහල මිනිස්සුගේ තියෙන සංස්කෘතිය ඇකිට ජපා ඇමරිකාවේ ඒ වගේ රටවලු පෙන්නගෙන යන්න පුළුවන් ඒ සංස්කෘතිය. ඕ ලෝකේ ඕන රටකින් ගරු කරනවා ඒ සංස්කෘතිය. සිංහල කොඩියක එන්න සිංහල කොඩිය. ඉතින් එහෙනම් පුතාවිලා මේ මේක විලා දාන්නේ. මම මේක දාගත්තේ ඔයාට මම එකක් කියන්න. ඔව්. ඉස්සල්ලාම ගිනි කාලි විභාගයලා හිටියේ මේ බලයන්නේ දැන් ආවේ. ඊට පස්සේ ඊසර අප්පච්චි වුණා. එතනින් ජීසස් වුණා. එතනින් ජෙරුසලම ගියා. එතනින් සයි බබා අල්ලා දිනු නබිතුමා වුණා ඒ ඇඳුම් ඇඳතයි කි මට දෙවි කෙනෙක් හැටියට ආ ඊශ්‍රායලයේ ගියේ ඊශ්‍රායලයේ එතන පකිස්තානයේ මෙයා ඒක ගැහුවා ඒ ළඟ ළඟ ඒක නේ තේරෙන්නේ නැහනේ අප්පච්චි වාට